සුබ දවසක් සාදරයෙන් පිළිගන්න ඔබ සියලු දෙනාම අද මම කතා කරන්න යන්නේ YouTube channel එකක් හැදුවෙන් පස්සේ channel එක monetize කරගන්න එකට upload කරන්න ඕනේ කුමන ආකාරයේ වීඩියෝ වැඩසටහන්ද කියන එක ගැන මේක YouTube policies ගැන නම් නෙමෙයි අපි 얘 ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරනවා ඔන්න මගේ යාළුවෙක් YouTube channel එකක් හැදුවා එයා එයාගේ channel එකට monetize කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරගත්තාම monetization සඳහා apply කරා channel එකක් monetize කරගන්න නම් subscribers ලා 1000ක් ඉන්න ඕන ඒ වගේම watching hours 4000ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන ඒක අපි හැමෝම දන්න කාරණාවක් මගේ යාළුවා monetization apply කරලා න් පස්සේ YouTube ආයතනයෙන් channel එක review කරලා එයාට notification එකක් ආවා හැබැයි notification එකේ තිබ්බේ reused content කියලා. ඒ කියන්නේ තවත් කෙනෙක් විසින් නිර්මාණය කරලා YouTube එකට upload කරපු video වැඩසටහනක්. අපේ යාළුවා අධ්‍යාපනික වටිනාකමකින් හෝ ඔහු විසින් නිර්මාණය කරන ලද විස්තර කතනියක් එහෙම නැත්නම් commentary එකක් නොමැතිව YouTube එකට upload කරලා. මම කියන්නම් අපේ යාළුවා upload කරලා තියෙන මොනවද කියලා. අපේ යාළුවා අප්ලෝඩ් කරේ විවිධ ගායකයන්ගේ සින්දු එකතු කරලා හදපු ප්ලේලිස්ට් එකක්. ඉතින් YouTube ආයතනයේ channel එක review කරලා එවලා තිබ්බ notification එකේ monetization සඳහා නිර්මාණය කළ යුතු වීඩියෝ වැඩසටහන් සහ නොකළ යුතු වීඩියෝ වැඩසටහන් ගැන සඳහන් කරලා තිබ්බා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ YouTube ආයතනයේ monetization සඳහා නිර්මාණය කිරීමට අවසර දෙන වීඩියෝ වැඩසටහන් වර්ග මොනවද කියලා. මං හිතනවා මේ වීඩියෝව YouTube කරන හරි එහෙම නැත්නම් YouTube කරන්ඩ ඉන්න හරි අයට ගොඩක් වැදගත් වෙයි කියලා. හැබැයි අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මෙහෙම මේක අහගන්න ගමන් channel එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. හොඳයි. පළවෙනි එක විවේචනාත්මක විචාරයන් සඳහා වෙනත් අයෙකු විසින් නිර්මාණය කරන ලද වීඩියෝ කොටස් භාවිතා කරන්න පුළුවන්. විවේචනාත්මක විචාරයන් සඳහා වෙනත් අයෙකු විසින් නිර්මාණය කරන වීඩියෝ කොටස් භාවිතා කරන්න පුළුවන් කියලා YouTube ආයතනය කියනවා. උදාහරණයක් විදියට ගත්තාම සිනමා නිර්මාණයක අවස්ථා, ගීත එක රූප රචනාවක අවස්ථා වගේ දේවල් අරගෙන අපිට පුළුවන් යම් නිර්මාණයක් කරන්න. නමුත් මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි copyrights. copyrights claim වදින්නේ නැත්නම් අපි ගන්න වීඩියෝ වලට ප්‍රශ්නයක් නැහැ. වෙනත් අයෙකු නිර්මාණය කරන ලද වීඩියෝ එකක් භාවිතා කිරීමට අවසර තියෙනවා. හැබැයි මේකෙදි මුල් නිර්මාණය සහ ඔබ විසින් ගොඩනගන වීඩියෝවේ අන්තර්ගතය වටිනාකම YouTube ආයතනයෙන් සැලකිල්ලට ගන්නවා. වෙනත් අයෙකු විසින් නිර්මාණය කරන වීඩියෝකට ඔබේ නාලිකාවේදී එම වීඩියෝවේ අන්තර්ගත වටිනාකම මොකද්ද කියලා YouTube ආයතනය බලනවා. අපි තවත් උදාහරණයක් ගත්තොත් ප්‍රවෘත්ති නාලිකාවක ඇති වීඩියෝ එකක් උපුටාගෙන ඔන්න දරිද්‍රතාවය ගැන හරි ආර්ථික සංවර්ධනය ගැන හරි විචාරය කරන්න පුළුවන් කෙනෙකුට. අංක දෙක සිනමා නිර්මාණයකින් උපුටාගත් කොටස් සඳහා ඔබ විසින් නිර්මාණය කරන දෙබස් කවා ඉදිරිපත් කරන වීඩියෝ මෙන්න මේවත් monetization සඳහා අවසර තියෙනවා මම හිතන්නේ මේක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ ඔබට තේරෙනවා ඊළඟට තුන්වෙනි කාරණාව යම් ක්‍රීඩා ඉසව්වක තරඟකරුවෙක්ගේ සාර්ථක හෝ අසාර්ථක බව පැහැදිලි කරන වීඩියෝ කොටස් උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් තරඟයක පරාජය හෝ ජයග්‍රහණය පිළිබඳව එම තරඟයේ විශේෂ කොටස් උපුටා දක්වමින් කරන පැහැදිලි කිරීම. අපි දන්නවා මේ වගේ වීඩියෝස් ක්‍රීඩාව සම්බන්ධව විචාරය කරන වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියෙනවා. එතකොට වෙනත් තැනකින් ගත්තු ක්‍රීඩා සම්බන්ධ වීඩියෝ එකක් එහි සාර්ථක හෝ අසාර්ථක භාවය පිළිබඳව විචාරය කරමින් ඔබ නිර්මාණය කරන වීඩියෝ එකක් monetization සඳහා අවසරය තියෙනවා. අංක 4
මුල් වීඩියෝවකට ප්‍රතික්‍රියා දක්වමින් අදහස් දක්වන වීඩියෝ වෙනත් වීඩියෝවකට ප්‍රතික්‍රියා දක්වමින් අදහස් දක්වන වීඩියෝ මොනිටයිසේෂන් සඳහා අප්‍රූව් කරනවා. අපි හිතමු කවුරු හරි දේශපාලඥයෙක් තමන්ගේ මතයක් ඉදිරිපත් කරන වැඩසටහනක් තියෙනවා. කවුරු හරි කෙනෙක් එම වීඩියෝවට පක්ෂව හෝ විපක්ෂව ප්‍රතිචාර දක්වමින් එම වීඩියෝවේ කොටස්ද උපයෝගී කරගෙන වීඩියෝවක් නිර්මාණය කරනවා. මෙන්න මේක මොනිටයිසේෂන් සඳහා අප්‍රූව් කරනවා කියලා මේ වගේ දේවල් YouTube ආයතනෙන් කියනවා. දැන් මම මේවා කිව්වට මේ හැම දෙයකම ආකෘතිය මේ වගේ. නමුත් එක එක විෂයපතයන් අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අංක 5. විසින් ගෙතු කතාවක් ඉදිරිපත් කරන, එහෙම නැත්නම් නව අර්ථයක් ලබා දෙන වෙනත් නිර්මාණකරුවෙකුගේ වීඩියෝවක සංස්කරණය කළ දර්ශන. මේකෙදි ඔබ විසින් ගෙතු කතාවක් තියෙන්න ඕන, එහෙම නැත්නම් නව අර්ථකථනයක් තියෙන්න ඕන. වීඩියෝ එක වෙනත් නිර්මාණකරුවෙක්ගේ එකක් වුණාට කමක් නැහැ, හැබැයි ඒක සංස්කරණය කරලා තියෙන්න ඕන. ඊට අමතරව ඔබ විසින් නිර්මාණය කරන ලද ඔරිජිනල් වීඩියෝ. හැබැයි හැම වෙලාවෙම මතක තියාගන්න ඕන මෙන්න මේ කාරණාව. ඔබේ මුහුණ පෙන්වන්නේ නැත්නම් වැඩසටහන ආරම්භයේ සිට අවසානයේ තෙක්ම විස්තර කතනයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. හඬක් නැති ස්ලයිඩ් ෂෝ මොනිටයිසේෂන් සඳහා අප්‍රූව් කරන්නේ නැහැ YouTube ආයතනයෙන්. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. අනිවාර්යෙන් ඔබේ මුහුණ පේන්නේ නැත්නම් නැරේෂන් එකක්, එහෙමත් නැත්නම් විස්තර කතනයක් ආරම්භයේ සිට අවසානයේ දක්වා තිබිය යුතුමයි. හොඳයි, දැන් අපි බලමු YouTube ආයතනය මොනිටයිසේෂන් සඳහා අවසර නොදෙන වීඩියෝ වැඩසටහන් වර්ග මොනවද කියලා. අංක 1. එකිනෙකට ආඛ්‍යානමය සම්බන්ධයක් නැතිව සංස්කරණය කරන ලද රූප කොටස්. මේකෙන් කියන්නේ රූප එකිනෙකට සංස්කරණය කළාම කතාවක් තියෙන්න ඕනේ කියලා. අපි දන්නවා චිත්‍රපටයක රූප ගොඩක් එකතු කරපුවාම යම් අදහසක් නිර්මාණය කරනවා. අන්න ඒ වගේ අපි සංස්කරණය කරන රූප එකතු කරපුවාම කතාවක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඊළඟට විස්තර කතනයක් තියෙන්න ඕන කියලා තියෙනවා. එසේ නොමැතිනම් මේ වර්ගයේ වීඩියෝ මොනිටයිසේෂන් සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. අපි නිකන් රූප ටිකක් එකතු කරලා වීඩියෝ එකක් දැම්මට විස්තර කතනයක්වත් නොමැතිව, ඊළඟට එහි අන්තර්ගත වටිනාකමක්වත් නොමැතිව මොනිටයිසේෂන් සඳහා අවසර දෙන්නේ නැහැ. අංක 2. වෙනත් සමාජ මාධ්‍ය වලින් උපුටා ගන්නා ලද කෙටි වීඩියෝ පට. Facebook හරි, Twitter හරි, ඕනතරම් තියෙනවනේ, Reddit හරි, TikTok හරි, මේ කියන සමාජ මාධ්‍ය වලින් උපුටා ගන්නා ලද වීඩියෝ පට සඳහා මොනිටයිසේෂන් අප්‍රූව් කරන්නේ නැහැ YouTube ආයතනයේ. ඊළඟට අංක 3. විවිධ ගායකයන් විසින් ගායනා කරන ලද ගීත එකතුන්. හරි, අපේ යාළුවටත් උනේ ඒකනේ. විවිධ ගායකයන් විසින් ගායනා කරන ලද එකතුන් තමයි අපේ යාළුවා ප්ලේලිස්ට් එකක් තමයි දැම්මේ. නමුත් ඒක අප්‍රූව් වුණේ නැහැ ඒක. ඔබට මේම ගායකයන්ගේ අවසරේ තිබ්බත්, හරි, ඔබට අවසරේ තිබ්බත් YouTube එකේ පළ කරන්න මොනිටයිසේෂන් සඳහා අවසරයක් නැහැ. අංක 4. වෙනත් නිර්මාණකරුවන් විසින් කිහිප අවස්ථාවකම අප්ලෝඩ් කර ඇති වීඩියෝ. ඒ කියන්නේ අපි ගමුකෝ channel 10ක එකම වීඩියෝ එක තියෙනවා. හරි, එතකොට ඒ වගේ ඒවා අපිත් බලලා අප්ලෝඩ් කරනවා. සමහර වෙලාවට අපි ඔය කොමඩි, එහෙම නැත්නම් සුරතල් සතුන් සම්බන්ධ වීඩියෝ එහෙම තියෙනවා නම්, එව්වා 10 15 15ක තියෙනවා නම් ඒවා අපේ channel එකේ දැම්මට YouTube ආයතනය ඒවා මොනිටයිසේෂන් සඳහා අප්‍රූව් කරන්නේ නැහැ. ඊළඟට අංක 5. වෙනත් අයෙකුගේ අන්තර්ගතයත් ප්‍රවර්ධනය කරන වීඩියෝ වැඩසටහන් සඳහා අවසරයක් නැහැ. ඒ කියන්නේ වෙනත් කෙනෙකුගේ බිස්නස් එකක් හරි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි ප්‍රොමෝට් කරන, එහෙම නැත්නම් වෙනත් අයෙකුගේ මොකක් හරි ක්‍රියාවලිය ප්‍රොමෝට් කරන, ප්‍රවර්ධනය කරන වීඩියෝ වැඩසටහන් අපි කරාට ඒවා මොනිටයිසේෂන් සඳහා අවසර දෙන්නේ නැහැ කියලා YouTube ආයතනය කියනවා. හොඳයි,
ඔබ YouTube channel එකක් පවත්වාගෙන යනවා නම් එහෙම නැත්නම් ආරම්භ කරන්න හිතනවා නම් ඔන්න ඔය කියපු කරුණු ටික අනිවාර්යෙන් දැනගන්න. මොකද ඔබ නිවැරදිම මුල සිටම content create කළොත් ඔබේ channel එක ඉක්මනින් monetization කරගන්න පුළුවන්. හේවා original content නම් වඩා හොඳයි. අඩුපාඩු තිබ්බොත් එන්නේ channel එකේ content edit කරන්න වෙනවා. දැන් මේ වගේ reused එකක් කියලා ආවොත් එහෙම YouTube අපේ channel එකේ තියෙන දේවල් සමහර දේවල් edit කරලා අපි ආයෙ apply කරන්න කියලා ඒගොල්ලෝ ඉල්ලනවා. එහෙම apply කරාමත් approve වුණේ නැත්නම් අපිට අපේ කාලය සහ ඒ සඳහා වියදම් කරන මුදල් අපත යනවා. එතකොට ඒක කිසිම ඵලදායි දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබට monetization කරගන්න එහෙම නැත්නම් යම් ආදායමක් ලබන්න තියෙන ඒ අවස්ථාවත් ක්‍රමක්‍රමයෙන් පහු වෙනවා, කල්ගත වෙනවා. එතකොට කාලයක් යොදවලා මේ YouTube channel එකක් හදන්න කලින් කාලයක් යොදලා වැඩේට බහින්න එතකොට කිසිම අපහසුතාවයකට මුහුණ වෙන්නේ නැහැ. අනිත් එක ඔබ channel එකක් පටන් ගන්නවා නම් මුලින්ම ඔබ කතා කරන්න යන topic එක තීරණය කරගෙන ඒකට අදාළව වීඩියෝ 10ක් 12ක්වත් හදාගෙන වැඩේ පටන් ගන්නවා නම් වඩා හොඳයි කියලයි මම හිතන්නේ. ඉතින් යාළුවනේ මම හිතනවා ඔබට යම් අධ්‍යාපනික දැනුමක් මේ YouTube ගැන එහෙම නැත්නම් YouTube monetization පිළිබඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. අපි මේ වගේම ඉතා වටිනා වීඩියෝ වලින් හම්බ වෙනවා. එහෙනම් ඔබට බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට අපේ channel එකේ. තවත් මෙවැනි වටිනා තොරතුරු සහිත වීඩියෝකින් නැවත හමු වෙමු. සුබ දවසක් වේවා. ආයුබෝවන්.